බයිබලේ ඇයි අපි මෙච්චර වටිනාකමක් වල කියවණ්ඩුවනයමකක්ව මේකේ පයිබලය තුළ තියෙන්නේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම බයිබල තුළ මොකක්ද තියෙන්නේ හැමදේම. බයිබල ඉතිහාස පොතක් හැබැයි ඉතියහසොතක් විතරක්ම නෙමේ. බයිබලේ උපදෙස් මාලාක් තියන පොතක් හැබැයි උපදෙස් පොතක් විතරක්ම නෙමේ. පයිබලේ අනාවකි පොතක් හැබැයි අනාාවේක විතරක්න ති. බයිබල කියන එක ඇත්තටම කිව්වොත් දෙවියන් වහන්සේ එයාගේ මැවිල්ල එයාගේ නිර්මාණයට දුන්නු මැනිිවල් එක අපි අපි දන්න අධදකාල උපකාරණයක් හදනකට ඉෙක්ට්‍රොනිික උපකාරණයක් හෝයංගසිද හදනොට ඒ උපකරණයක් එෙක් න ඔපරේට මනිවල් ලෙක හරි. ඒගේ මනු්‍ය දෙවන් වහන්සේ මනුෂ්‍යාව හදලා දෙවන් වහන්සේ මනුෂ්‍යයාට දුන්න උපදෙස්මාලාව සහ මැනුුවල එක ජීවිතය ඔපරේඩ් කරන විදිහ සහ දෙවියන් වහන්සේගේ සැලැස්මා ආරම්භයි දලා අවසානය දක්වා ක්‍රියාව උපති පොතිදිල විදරපොතට සම්පූර්ණ පැකේච්චක අපට දීලති නෝ. ඉතින් මේක උපදෙස්තිීනවා අපට එදිෙදා ජීත දාා කරන කරනුති අප ප්‍රශල හ රජ දෙයක් නෑ. ඒ දේවානු භාවෙන් කියීවන් ටඕන එකක් සම්පූර්ණ පොතක් සම්ර්ණ. අපි දකින සමාන සභහවල් වලට යන කෙතුනු ක ඩක්කලාට පෙළවෙලඉන්නා මේ ඒ සභහාවේ. ඉන්න නායක්‍ය හරියේ දේශනාව කරනක් කෙනාගේ වචනය විතරක් විශ්වාස කරලා මේ බයිබලය නොකියවා ජීවිතය ගාත කරන්න. මොකක් දහරිදේ අති භයනකයි. කවදාවතෙ කරන්නවා. මොකද බයිබලය තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නදේ. අපි ේවකයන් හැටිට යිබල තියනොටත් ර්ථකථනය කනවා ඒ කරන්න වෝන මොකි වගේ සධර්භයට එකඟව ශුද්ධහත්මයන් වහන්සගේ මඟ පින්වි මැතු. ඉති ඒ අර්ථකතනය කරනකොටත් අහන කෙන අහන් ඕනේ ආත්මයණන් වහන්සේගේ. අපි දකිනවා එක යොහන් දෙවනි පරිච්චේදේ විසි හත්වනි පදේ. කියනවා යොහන් යොහන්ට තිබුණන ප්‍රශ්නයගැ ඒ කාලේ මිනිසන්ට තිබු ලොකු ප්‍රශ්නයක් තමයි වියාජය ඉගැන්බීම එතකොට යොහන් ලිපියක්ලීර කියනව යොහන්ගේ ලිපිය එක යොහන් පොතේ අදවනි පරිච්චේදේ විසි හත්තනි පදයඒ විසි හත්වනනි පදය කතා කරලා යොහන් කියනව මනුෂ්‍යන්ට නුබලා බනාහි නොබලා ගැන නනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේ තරගෙන ශුද්ධාත්මැන් වහන්සේ ආලේපය යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත. යොහන් කීන බල හුරු තුගන්නට ඔන්නෑ කියලා. හැයි ඉගැන්වීම තිබුණා. ඊට පස්සෙ කියනවා එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද එය බොරු නොව සත්‍යවතිබෙන ලෙසද. එයින් නුඹලාට ඉගැන්වූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවැතෙන්න්න. මේ බයිබල උප දෙස අපිට. ඕක තමයිමගේ ප්‍රශන උත්තරේ. හරි බයිබලේ කියවන්න නැතුව මනුෂ්‍යන්ගේ පොත් කියල මනුෂ්‍යයන්ගේ වීඩියෝ බලලා YouTubeු එක මෙසේච් බල කවදාවත් ස්ර්ගට යන්න බෑ. කවදාවත් බෑ. ස්ොරි. මගේ මෙසේජ් හරි. විතරක් බල්ලා යන්න ඒක නිසා ඒක කරන්න එ පා. දෙවයන් වහන්සේගේ වචනය කියවන්න. දහත්මයණන් වහසකින් ඉල්ලන්න ඒක ඔයාට තේරුම් කල දෙන්න කියල. ඔයා තුල තිබෙන ආලේපේම ආට උගන් බයි. එතකොට ඒ ආලේපය උගන්නවවා කියන ශුද්ධාත්මයණන් වහන්සේවාත්තුල ඉඳ ගන කියන වචා යස්තිර කරනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න ශුද්ධාත්මණන් වහන්සටට දෙන්න මනුෂ්‍යයා මත යපෙන් එපා අතිභයානකයි දදුතරක්මහිතන්නේ.